ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලෑට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතන ඉන්න ඔබ කවුද? අනේ මම මීට කලින් ආත්ම භාවවල ඔබ වහන්සේගේ වැදු අම්මා වෙලා ඉඳලා තියෙනවා. එහෙව් මම පෙරේත ලෝකේ උපන්නා නේවා. මහා බඩගින්දරින් මං දැන් පෙළෙනවා. බහැර කරපු කාර්ලා විසිකරන කෙල්ල සොට්ටු සෙම පිලිස්සෙන මල සිරුරෙන් උතුරන වුරුණු තෙල් දරුවන් වදාද්දී ලේ ගලන තුවාල වලින් වැගිරෙන ලේ සැරව නාසා හිසාදී කැපුනාම ගලන ලේ ස්ත්‍රී පුරුෂ ශරීර වලින් ගලන වෙනත් අසූචි මං අනුභව කරන්නේ බඩගින්දර ඉවසන්න බැරි නිසාමයි සත්තුන්ගේ මිනිස්සුන්ගේ ලේ සැරව තමයි මං අනුභව කරන්නේ අනේ මට පීඩක් නැහැ ඉන්න තැනක් නැහැ මං අමසෝහන් ඇඳම පීඩ කරගෙනයි ඉන්නේ අනේ පුතුණුවන් වහන්ස දානයක් දෙනසේක්වා ඒ පින මට අනුමෝදන් කරනසේක්වා මේ ලේ සැරව අනුභව කරන ජීවිතේ මට නිදහස් වෙන්න ඇතනම් මොනතරම් දෙයක්ද කාරුණික උපතිස්සයන් වහන්සේ ඒ පෙරභවයේ මෑණියන්ව සිටි තැනැත්තියගේ වචනෙට සවන් දුන්නා මහා මොග්ගල්ලාන අනුරුද්ධ කප්පින තෙරුන් වහන්සේලාටත් අමතා වදාලා හතරස් කුටියක් ඇදුවා හදලයේ කුටිය සිව් දිසාවෙන් වඩින සංඝරත්නයට පූජා කළා ඒ කුටියත් ආහාර පාන ආදියත් පූජා කිරීමෙන් ලත් පින මවට අනුමෝදන් කළා ඒ පින් දීපු සැනින්ම පුණ්‍ය විපාකේ පහළ වුණා භෝජන වස්ත්‍ර පෑන් ආදී සැප සම්පත් පහළ වුණා මේක තමයි දානේ ඵලය එතකොට ඇගේ සිරුර පිරිසිදු වුණා පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා ඒ වස්ත්‍ර කසී සළු වලටත් වඩා උතුම් විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ තැනැත්තිය කෝලිතයන් වහන්සේ වෙත එළඹුණා පින්වත් දෙව්දුව ඔබය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුන ඕසදි තාරුකාවක් වගේ ඇත්තෙම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහමද මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද මහා අනුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ ආනුභාව සම්පන්නව ඔබ බැබලි බැබලි ඉන්න පින මොකද්ද ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා මම මීට කලින් ආත්මභාවවල සාරිපුත්‍රයන් වහන්සේගේ වැදු අම්මා වෙලා ඉඳලා තියෙනවා එහෙයු මං පෙරේත ලෝකේ උපන්නානෝ මහා බඩගින්දරින් මං පෙළුණා බහැර කරපු කාර්ලා විසිකරන කෙල සොටු සෙම පිලිස්සෙන මල සිරුරින් උතුරන වුරුණු තෙල් දරුවන් වදද්දී ගලන ලේ තුවාල වලින් වැගිරෙන ලේ සැරව නාසා හිස ආදී කැපුනාම ගලන ලේ ස්ත්‍රී පුරුෂ ශරීර වලින් ගලන වෙනත් අසූචි මං අනුභව කළේ බඩගින්දර ඉවස ගන්න බැරි නිසාමයි සත්තුන්ගේ මිනිස්සුන්ගේ ලේ සැරව තමයි මං අනුභව කළේ අනේ මට පීඩක් තිබුණේ නැහැ ඉන්න තැනක් තිබුණේ නැහැ මං අමසෝන් ඇඳම පීඩ කරගෙනයි හිටියේ සාරිපුත්‍රයන් වහන්සේගේ දානේ නිසා මට දැන් මොන බයක්වත් නැහැ මං සතුටින් ඉන්නේ ස්වාමීනි ලෝකේ කාරුණික මොනිදුම් වන නුඹ වහන්සේට වන්දනා කර ගන්ටයි මම මේ ආවේ දෙවෙනි සාරිපුත්ත තේරස්ස මාතු ප්‍රේත වස්තුවයි